ගරු ජනාධිපත්තුමන් හමුවීමට මහජන සභාව හැටියට අපිට අවස්සාාවක් ලැබුණා ඒ සන්ධ්‍යාභාගේ ජනාධපත්තුමත් ඒවගේම අධිකරනාමාත්‍ය විජදාස රාජිපක්ෂ මහත්මත් ඒවගේම මහජනනා රක්ෂකමාත්‍ය තුමන් අපිට හමුවන්නට අවස්සාාවක් ලැබුණා. ඒ අවස්සාාවට අපේ මහජන සභභාව වෙනුවෙන්, ආචාරය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවොත් ඒවගේ ගෞරවාර රජවතය වප්ප නායක හාමුදුරෝ ගෞරහර විටියල කවිදජ හාමුදුරන් වහන්සේ ඇතුළු අප මහා සංගරත්නයත්ඒවගේ අන්න්‍ය ආගම් නියෝජනය කරමින් විශේෂෙන් මවුල්ල විතුමන් එවගේ කුරොක්කල්තුමන් ඒ අයත් සහභාග වනා වගේ මහජන සභා වෙනුවෙන් අපේ ෘතිය සමිති නියෝජනය කරමින් රවි කුම් දේශ ඇැතුමත් සහභාග වුුණා. මහාචාරය රොහන් සමර ජීවමැත්තුම මේ අවස්සාාවට අප සමක සහභාග වුණා අරගලය වෙනුවෙන් සයහන් මාලක තරුණය සහභාග වුණා. අප ජනාධපතිවරයා හමුුවීමේ අරමුණ බවට විශේෂයෙන්ම පත්වනේ මේ දිනවල අත්තනෝමතික ලෙස අත්තඩංගුවට ගැනම් වහාම නවත්තන්න ඕනෑය කියන අදහස මහජන සභාව හැටියට ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරන්න. අත්තනෝමතික ලෙස, අත්තඩංගුවට ගැනීම්. අපි පැහැදිලිව ඉල්ලා සිටියේ අපරාධ කරපු පුද්ගලයන්, එහම නැත්තං ඒ අරගලය මාවෙන් ප්‍රචන්්ඩකාරීව හැසිරුුණු පුද්චලයන් නීත්‍යානුකූලව ඒ අය වෙනුවෙන් කරන කටයුතුවලට අපි කිසිදු බාධාවක් කරන්නේ නෑ. ඒවා සම්බන්ධයෙන් අපි බලපෑම් කරන්නේද නෑ. ඊයේ දවස්සේ ජාතික පුවත්පතක පලවුණ පොදු සමාවක්ඉල්ලන්න ඕමල්ප සෝභිතනාක හාමුදුරුව ජනාධිපත්තුම හමුවයෙනවා කියලා. එවැනි අදහස්සකින් නොවේ අපි ගියේ පොදු සමාවක් කිල්ලීම පිළිබඳව අදහසක් අප තුළ නැහැ. අපට වුවමන වනේ සැබවිම්ම ජෝසප පිෂ්ටාලින් වැනි ෘත්තිය සමිති නායකයන්, ඒවගේම අරගලභූමිය හිටිය තරුණයන්, ඉතාම අත්තනවමතික ලෙස හිටිගමන් වටකරලා ඒගවගේම කොස්සතය හාමුදුරුවෝ. ඒ වගේ අය වටකරලා අරකුදලාගෙන අරගෙන යන බිහිසුණු තත්ත්වයක් පොලිසිය විසින් නිර්මාණය කරලා තියෙනවා. මේ තත්ත්වය ඇත්තටම සමාජය තුළ නැවත කැළඹීමක් ඇතිවෙන්නට හේතු වෙලා තියෙනවා. මේ කැලඹීම රටේ සාමකාමී බව ගොඩනගාගන්නට බාධාවක් වෙනවා. ජෝස ප්‍රිෂ්ටාලින් වැනි ගුරනායකයෙකු, ගැනීමෙන් ගුරුවරු කළබලයට පත්තෙන්ට පුළුවන් ඔවුන් පාසැල් පද්ධතියෙන් ඉවත් වෙලා නැවත. ඒ අයගේ අරගලවලට යොම්ුවවෙන්න පුළුවන්. ඉති මේ නිසා මේවා ගැන කල්පනා කරන්නේ නැතුව. කිසිම හේතුවක් නැතුව. පැහැදිලි වරදක් පෙන්න්න දෙන්න බැරිව මේවාගේ අත්තනංගුවට ගැනම් වැරදිිය කියන එක අපි ඒ වෙලාවේ ජනාධිපතිවරයාටත් අධිකර නෑමතිවරයාටත්. ඒවගේම ටිරන් අලස් ඇමත්තුමාටත් පෙන්වා දුන්නා. එනිසා එවැනි දේවල්වලින් වහාම් වැල කියලා මේ අරගල භූමය සිටින අයත් එක්ක සාමකාමීව සාකච්ඡා කරලා ඒ අයට නිදහසේ තමන්ගේ ජීවිතය ජනජීවිතයට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය අවස්සාාවක් නිර්මාණය කරල දෙන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම ජනාධිපතිවරයා රාජාසන කතාව ත්තුමින් කරන ලද අදහස් අපි අනුමත කලා. ඒවට අපේ ප්‍රසංසාව පුද කලා. ඒ රාජන එතුමන් විසින් පල කරන ලදද අදහස් වලට ප්‍රතිවිරුද්ධව සමාජයේ සිදුවෙන මේ සිදුවීම් තුළින් එතුමාගේ කීර්තිනාමයටයි හානියක් වෙන්න කියන එක අපි පැහැදිලුව පෙන්වා දුන්නා. ඒ නිසා රාජහසන කතාව තුළ එතුමා ඉදිරිපත් කළ කරුණු, සමාජය තුළ සාක්ෂාත් කරලීමට අවශ්‍ය කටයුතුයෝදන්න කියෙනෙක තමයි අපි විශේෂෙන් ඉල්ලා සිටියේ. එහිදී විසි දෙවෙනි ආණ්ඩුකම යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ඒ දහනමය වඩාත් ශක්තිමත් කරෙන විදිට ඒ කටයුත්ත ඉක්මනින් කළ යුතුවය කියන අදහස අපි ඉදිරිපත් කලා. ඒවගේම අනිෙකුත් දේශපාන ප්‍රතිසංස් කරන. ඉක්මනින් ඉදිරිපත් කරලා අරගලයේ සාධනීය ප්‍රතිඵල සමාජගත කරන්නට අවශ්‍ය කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ කාර්ය භාරයක් කියන්නේ අපි පෙන්වා දුන්නා. විශේෂයෙන් එහිදී අපේ මහනා හිමිවරුන් හතර දෙනාම පෙන්වා දුන්නු. ඒවගේම සියලු ආගමික සංවිධාන විසින් ඉල්ලා සිටි මෙ ශර්වපාක්ෂික ආණ්ඩුව කියන එක කල්මරන වැඩ පිළිවෙලක් බෝටත් කරන්නේ නැතුව. වහාම ඉක්මනිින්ම පක්ෂනායකයන් කැඳවා. පක්ෂනායකයන්ක් අයිඒ කරන්න ඕනේ මන්ත්‍රීවරුත් එක්ක කරන ගණ දෙෙනුවක් බවට පත් කරලා මේක ඩීල් දේශපාලනයක් බවට පත් කරලා නැවත ජනතාව කලකිෙනන තැනට පත් කරන්නේ නැතුව. පක්ෂනායකයන් සමග එකතු වෙලා මේ සර්වපාක්ෂිකආණ්ඩුව පිහිටුවීමෙන් පමණයි ජනතාව සෑහීමකට පත්වෙන්නේ කියන එක අපි ජනාධපතිවරයාට පෙන්වා දුන්නා. ඇතටම එතුමන් ඒ හැම දෙයක්ම පිළිබඳව සාවධානව සවන්දුන්නා. අපේ අනිත් නියෝජතයන් හැම දෙෙනම අදහස් දැක්වා ඒ සියල්ලට එකඟතාවය පල කලා ඉති ඒක නිසා අපි මහජන සභාව හැටියට අරගලයට සෑහෙනදා එකත්වයක් විද්ධතුන් හැටියට පලකරපු පිරිස හැටියට අද මහජන සභාවට නිහඬුව සිටින්නට බෑ එනිසා අපියඒ මැදිහත්වීම කරන්නට තමයි. ඊයේ දවසේ ජනාජිපතිවරයා සහ. ඇමතවරුන් හමුුවීම සිද්ධ කළේ ඒවගේම අපි පසුගියදා මහනුවරට ගිහිල්ලා මහනාහිමිියවරුන්ගේ ශීර්වාදය මත අපි ජාතියට ඉදිරිපත් කළ සෙන්කඩගල ප්‍රකාශනය. ඒ ප්‍රකාශනයෙන් අප ජාති ඉදිරියේ තැබූ සියලු දේවල්. වහාම ක්‍රියාවට නැන්වීම අවශ්‍යයි කියන එක අපේ ප්‍රකාශණයක් ජනාත්පතියෝලෑයට පිළිගන්වමින් මේ මොහොතේ ඉල්ලා සිටියා. ඉති ඒක නිසා අපි නැවත නැවත මේවා ඉක්මණින් සාධනය කරගත්ත නො හැකි වුණනොත් අපට මේම අදිහත්වීම තෞදුරටත් කරන්න සිද්ධ වෙන බවයි අපේ නියෝජිතයන්ගේ අදහස බවට ඒ මොහොතේ පත් වුණේ. sempu ැරින් දැනගන්න ලදිර අප subscribeाइब කන්න. Videoடிய ට লাाइக் करරන්න කමද කරන්න ෂයා කරන්න தबත කරनेपा.